තරම්ම බය කවුද? ඇයි? මේක සත්‍යයක්ද? මිත්‍යාවක්ද? හතර අංකය අවාසනාවන්ත අංකයක් විදිහට සලකන්නේ චීන භාෂාවේ මරණය කියන වචනේ උච්චාරණයට සමානකමක් දක්වන නිසා. චීන භාෂාවෙන් හතර ස ලෙස මරණය යන වචනය ස ලෙසත් උච්චාරණය කරනවා. මෙන්න මේ උච්චාරණ සමානාත්මතාවය නිසාම චීන භාෂාවේ දීර්ඝ කාලයක් තිස්සේ මේ පද දෙකත් එක්ක මේ සම්බන්ධතාවය ගොඩනැගිලා තියෙනවා. ඒක කොයිතරම්ද කියනවා නම් චීන සමාජයේ අංක හතර බොහෝ තැන්වල මග හරිනවා. දන්නවද? චීනයේ ගොඩනැගිලිවල හතරවන මහලක් නැහැ. ඒ වගේම චීනයේ බොහෝ හෝටල්වල අංක හතර කාමරයකුත් නැහැ. තව දෙයක්, චීනයේ දුරකථන අංකවලදී ඒ වගේම වාහන අංක තහඩුවලදී චීන ජාතිකයෝ මේ හතරවන අංකය මග හරින්න වග බලා ගන්නවා. අංක හතර ඒ තරම්ම නපුරයිද? ඔබ චීන හිතවතෙකුට හිතවතියකට තෑග්ගක් දෙනවා නම් බොහොම ප්‍රවේශමෙන් හතර අංකයේ සහිත තෑග්ගක් ලබා දෙන එක චීන ජාතිකයෝ හිතන්නේ අවාසනාවක් කියලා. ඒ විතරක් නෙවෙයි, චීනයේ අංක හතර සහිත උපන් දිනයකට සුබ පැතුම් එක්කිරීම පවා චීන ජාතිකයන් සලකන්නේ අවාසනාවක් හැටියට. මේ විශ්වාසය චීනයේ වෛද්‍ය ශාස්ත්‍රයට පවා බලපාල තියෙනවා. ඒ කොහොමද? චීනයේ රෝහල්වල රෝගීන් ඇතුළත් කිරීමේ කාමර ඒ වගේම සායන කාමරවලට හතර අංකය ලබා දීම මගහැර තිබෙනවා. මේකට හේතුව වෙන්නේ චීන ජාතිකයන් විශ්වාස කරනවා හතර අංකය අවාසනාව වගේම ඍණ ශක්තියක් ඔවුන් වෙත ලබා දෙනවා කියලා. මෙම විශ්වාසය සෑම විටම චීන සංස්කෘතියේ කොටසක් වෙලා තියෙනවද? හතර අංකයෙන් වැළකී සිටීම චීනයේ සියවස් ගණනාවක් ඈතට දිව යන කාරණාව. මේක ආරම්භ වුණා කියලා විශ්වාස කරන්නේ තන් අධිරාජ්‍ය සමයේ. මේකට මුල්ුණ කාරණේ හැටියට සැලකෙන්නේ තන් අධිරාජ්‍යයාගේ මරණය හතර අංකය හා බැඳී පැවතීමයි. ඉතින් මෙන්න මේක නිසාම චීනයේ සංස්කෘතිය තුළ ඒ වගේම සාහිත්‍ය තුළ සහ ජනප්‍රවාදයන් හරහා මෙම කාරණාව තව තවත් ශක්තිමත් කරලා තියෙනවා. කාලය කොතරම් ගෙවීගෙන ගිහින් තිබුණත් මේ හතර අංකය වටා ඇති ඒ මිත්‍යා විශ්වාසය තාමත් නූතන චීන සමාජය තුළ දක්නට පුළුවන්. චීනයේ බොහෝ වෙළඳ ව්‍යාපාරවල ඒ වගේම කාර්යාලවල මේ හතර අංකය මග හරින වග බලාගෙන තියෙනවා. ඒ විතරක් නෙවෙයි, සමහර ව්‍යාපාර පසුකාලීනව තමාගේ නම වෙනස් කර ගැනීම සඳහාද මේ හතර අංකයේ අවාසනාවන්ත තත්ත්වය බලපා තිබෙනවා. හතර අංකය වටා ඇති මේ මිත්‍යා විශ්වාසය සමහරුන්ට තාර්කික නොවන්නට පුළුවන්. නමුත් ඒ චීනයේ දිගු හා සංකීර්ණ ඉතිහාසය පිළිබිඹු කරන වැදගත් සංස්කෘතික සම්ප්‍රදායක්. චීන ජාතිකයන් හතර අංකයෙන් වැළකී සිටීම අවාසනාවෙන් මිදී වාසනාව ආකර්ෂණය කර ගැනීමේ ක්‍රමයක් හැටියට සලකනවා. ඒ වගේම එම මිත්‍යා විශ්වාසය චීන ජන සමාජය තුළ මුල් බැසගෙන තිබෙන ආකාරයෙන් පෙනෙන්නේ මිත්‍යාවක් වුණත් සංස්කෘතිය හා දීර්ඝ කාලීනව පැවතීමෙන් එය සාමාන්‍ය තත්ත්වයක් ලෙස ජන ජීවිතයට විශාල බලපෑමක් කරනවා කියන එකයි. නමුත් මෙහි විශේෂිතම කාරණය වන්නේ චීනය තමාගේ සංස්කෘතිය රැකගනිමින් එයට ආදරය කරමින් එයට ගෞරව කරමින් ලොව ඉදිරියෙන්ම සිටීමයි.